अरे जरूर, अगर ठीक है ना स्नेह में अगर हम वीडियो का दान है बुते में सिग्नल प्रश्न है तो वीडियो के दान है भाई मोबाइल में विधि के तो वेनस आप में है वेनस ने हिम ठीक है ना होते सामान्य विधि है तो वाला दिन वीडियो के बाला आगे नहीं है वीडियो के बाला आगे नहीं ना मामा तेरे विधि के वाला तेरे विधि है पार्ट करके नहीं आना बुते है हरे अभी अंतिम नवत्तुवे अभी अंतिम नवत्तुवे में गणकराम मगिन एकतु किरी हरि गणकराम मगिन एकतु किरीमेन तमाई नवत्तु हरि එතකොට මම නිකන් එකක් දෙකක් විතර කරන්න පොඩ්ඩක් මතක් කරන්න පුතේ පොඩ්ඩක් මතක් කරලා හරි මේ ඔය සිග්නල් ප්‍රශ්නේ එක මිනිත්තු ඉවරයි ලබන සතිය වෙනකොට මම කතා කරන්න හරි මේ අපි එහෙම කරගෙන යමු ඔයාලා තියෙන වීඩියෝ එක බලලා හරි මම කියනවානේ හරි දැන් මාත් එක්ක කතා කරන්න බෑ ඔයාලට එච්චරයි වෙනස හරි කොහොමද මම කතා කරන්නත් එපා කියනවනේ ඔයාලට නේ හරි ඔයාලා මේ මම කියන වැඩ ටික හරියට කරගෙන යන්න විතරයි තියෙන්නේ හරි පුතේ තේරුණානේ මම කියන වැඩ ටික හරියට කරගෙන යන්න විතරයි තියෙන්නේ දැන් කියන්නේ බලාගෙන හරි මම බලාගෙන කියන්නේ මොකද්ද කරන්න යන්නේ දැන් කරන්න යන්නේ මම ධනකරාම වලින් එකතු කිරීම කරානේ දා හරි මම තව චූටක් කියලා දෙනවා තව චූටක් කියලා දෙන්න හරි මම ගන්නවා සංඛ්‍යා දෙකක් හරි සංඛ්‍යා දෙකක් එපා එකතු කරන්න හරි 23යි හරි 23යි එකතු කරන්න කියනවා 47ක් 23ට එකතු කරන්න කියනවා 47 හරි ආ මම 23 ආ ගණක රාමුවක ඇඳ ගන්න හරි 23 කියන්නේ පුතේ චතුකයක් 23 කියන දරුවෝ හරි ආ ස්ථාන දෙකයි කියන්නේ ඒකට ඕනේ කූරු දෙකක් ස්ථාන දෙකයි නම් කූරු දෙකයි හරි ආ මේක තියෙන්නේ එකේ ඒවා මෙතන තියෙනවා පුතේ 10 හරි ඒවා තියෙනවා දහයි एक ये बात तूने विषित तूना हर हर एक अट एक तू कराने ती है ना खतरे से खतरे इस तरह देखा ही तूते एक एक ये वा दहाई ये वा भी हर खतरे से खतरे देखा ही तूना ही खतराई देखा ही तूना ही खतराई पाई हाय खताई भी हर तेरे नाने में ठीक एक ये वा खतर एक ये वा खतर जरमा में खतरे की वाट है एक वाटी ना लोग खतर ही जाए देते एक हिंदा हतरीय हदानी हतरीय हदानी कौन मुझे दहाई एवा हतरक में दहाई एवा हतरक की हतरीय ही ना एक बार समय दहाई एवा गुड़ डर समय हतरक दे है आये तो बड़ा हतरीय है दुना में हताई हतरीस हताई है आमान देख ये देखा ऐसे करने दी दें तीन में एक दुकरा है आ एक दुकरा दी एकास्ताने एवा एक दुकर नो इस्लाम ईड बसे दशास्ताने एवा इलागटे සියස්ථානේ තිබ්බෝ සියස්ථානේ දහස්ථානේ එහෙම තමයි යන්නේ ඉනිවලට යන්නේ හරි හැබැයි මෙන්න මේ එක පූරක දාන්න පුළුවන් උපරිම බෝල ගාන කීයද උපරිම බෝල 9යි ගන්න බෝල 10ක් වුණ ගමන් ආ ඒ බෝල 10 වෙනුවට ඒ 10ම ගලවන් ඇවිල්ලා එහා පැත්තේකට දානවා කියනවනේ කතාව මොකද්ද බෝල 10ක් වුණ ගමන් ආ ඒ 10 වෙනුවට හරි एक ही वा दहायक में तो कुछ एक ही वा दहायक क्या ना दहाई एक मैं पैसे ना कर किनार दाने एक का बोले मैं दहायक में नोट है मैं आर्टी नहीं करे मैं पैसे दिए नहीं करे एक का बोले हम दाने वो हम बलन में बिठे हैं विषय तो ना ही हथरी साथे इस सलाम में तो करने आ एक ही वा कमाई करते हैं आ අමම කිව්වා දැන් මොකද කිව්වේ 10 එකක් දාන්න බෑ හරි ආ මම ඉස්සෙල්ලාම ඉඳ ගන්න ගණ කරාම එකතු කරලා කියන්නේ හරි එකතු කරලා ඉන්නේ කියන්නේ මම හිතනවා දෙකක් තියෙනවා කියලා දෙකක් තියෙන තුනක් ඇන්දොත් හරි මම හිතනවා තුනක් තියෙනවා කියලා එයි කියන හිතමු මම කියනවා ඉතියේ ඒවා 10 ඒවා 100 ඒවා හරි මම හිතනවා නිකන් තුනක් එනවා ඇති කියලා හරි ඇති කියලා හරි ආ එහෙනම් කෝරු තුනක් ඇන්දගම්කේ මම දන්නේ නැහැ එනවද නැද්ද කියලා හැබැයි මේක බලපුවම කියන්න පුළුවන් නේ
දෙන්න එකතු කරද්දී ඇත්තටම පුතේ මම හිතනවා පූරු තුනේ එකක් එන්නේ කියලා. මදි වුණත් තව පූරක් දා ගන්නවා නේ. හරි. තව පූරක් දා ගන්න. එකේ ඒවා 10 ඒවා 3 ඒ මේ ගණකරාම් වලින් කරන අන්තිම ගාන පුතේ. හොඳට බලා ගන්න පුතේ. හොඳට බලා ගන්න. හරි. ඔයාලට මේක තේරුම් නැත්නම් මම වීඩියෝත් දාලා දෙනවා. හරි. කලින් බලපු වීඩියෝ දාලා දෙනවා. ඒක බලන්න පුළුවන්. පන්ති කට්ටියට විතරයි වීඩියෝ දෙන්න පුළුවන් නේද? එහෙමද කියන්නේ? නෑ නෑ දුප්පත් කවුරු වීඩියෝ කියන්නේ ඉතින් නේ. දුප්පත් සල්ලි නැති මිනිස්සු ඉන්නා නේද? මේ කට්ටියට බලන්න පුළුවන්. මේකයි මම YouTube එකට ඇත්තටම දාන්නේ. හරි. හරි පුතේ. එකේ ඒවා ඉස්සල්ලාම එකතු කරනවා. එකේ ඒවා ඉස්සල්ලාම එකතු කරනවා. කොහොම එකතු කරනවා? ආ එකේ ඒවා පහක් තියෙනවා මෙතන. ආයේ එකේව පහට එකතු කරන්නේ එකේව තමයි එකතු කරන්නේ. හරි. එකේව වෙනම එකතු කරනවා. 10ව වෙනම එකතු කරනවා. ආන් එහෙම තමයි පිළිවෙල යන්නේ. හරි. ඕම් එකේව එකතු කරනවා. එකේව පහකුයි එකේව හතකුයි එකතු වුනහම එකේව 12යි. එකේව 12ක් දාන්න කිව්වා සර් කිව්වා එකේව 12ක් දාන්න බෑ. 10ක් වුණ ගමන් ඒ 10 ගලවලා එහා පැත්තට යන්න ඕනේ. හරි පුතේ. එකේව 12ක් කියන්නේ එකේ 10ේ ගුණකුයි ඉතුරු 10 ඒවා 10 ගේනවා 100ක් විතර මේකට. තේරුණා නේද? ඉතුරු 10 ඒවා 10ම 10 ඒවා 10ක් කියන්නේ කියද 100ක් විතර. 10 ඒවා 10ක් මෙතන තියෙනවා. 100ක්. 100ක් කියන්නේ මේකට එක බෝලයක් දැම්මම හරි. මේකට හරි. මේකල ඒකත් හරි. ඒකත් ගොඩ දාගන්න. දැන් අපි දෙකක් කරලා ඉවරයි. එක ස්ථානයේ එකතු කරා, දස ස්ථානයේ එකතු කරා. දැන් තියෙන අපිට 100 ස්ථානයේ එකතු කරනවා. මම මෙතන පොට්ටක් මකා ගන්නවා. හරි. මෙතන නැත්තම් විතර කරමු. දැන් තියෙන්නේ 100 ඒවා පුතේ. හරි 100 ඒවා එකතු කරන්න තමයි තියෙන්නේ. 100 ඒවා මෙතන දෙකක් තියෙනවා. 100 ඒවා මෙතන තුනක් තියෙනවා だ. හරි. එතකොට ඔක්කොම 100 ඒවා පහක් තියෙනවා. ආ 100 ඒවා පහ. ආ අවුලක් නැහැ නේ 100 ඒවා පහ දාන්න. 1යි 2යි 3යි 4යි 5. ආ එතන පහයි ඉස්සල් එකයි 6ක් වුණා නේ. ආ 100 ඒවා 6ක් තියෙනද? පුළුවන් නේ 100 ඒවා 6ක් තියෙන පහනමක් නේ. එහෙනම් බලන්න උත්තරේ එන්නේ 1 2 3 4 5 6යි 2යි 2යි 622යි අපි බලමු ඒවා හරියද කියලා දැන් එකතු කරගෙන උත්තරේ නැහැ නේද තාම හරි 622 බලන්න 200කුයි 300කුයි හරි 275 ඇදලා තියෙන්නේ කොහමද 200කුයි 70කුයි 5කුයිනේ හරි 347 ඇදලා තියෙන්නේ කොහමද 300කුයි 40කුයි 7කුයි හරි ආ බලන්න 200යි 300යි කියද 500 500යි 70යි 570 570ට 40ක් එකතු වුණොත් 570යි 410යි 5යි 415යි 415යි 7යි කියද 415යි 7යි 422යි 422 ඇවිල්ලා තියෙනවනේ අපිට 600 කොහොමද පුතේ ඒක වැරදුනා නේ අපිට ගන්න බලන්න අනේ වැරදුනත් නෑ හරි එකතු කරා වැරදුනා මම හිතා හරි 300යි 500 570 570 කීයද අපිට ගණන් වැරදුනා නේ මෙතන එකතු කරද්දි වැරදුනා එතන හරි පුතේ කොහොම බලන්න 200යි 300යි 500 හරි 70යි 40යි කීයද 70යි 40 110යි 110 5යි 7යි 12යි ආ මේ ටික එකතු කරලා බලන්න
පන්සියයි හයසිය දහයයි හරිනේ හයසිය ඉස්සි දෙක හරි ඉස්සලා අපිට එකතු කරා අපි ගන්න හරි පුතේ එහෙම නම් වැඩේ හරි වැඩේ හරි එතන කොට හරි මේ ටික එකතු කරනවා මේක එන්න ඕනේ හරි මේවා හැදිලා තියෙන ඒවා වෙන වෙනම එක ස්ථානයේ මේ සියත් ස්ථානයේ 200 70 හරි 55යි 300යි 40යි 7යි ඕම ඔය ඔක්කොම එකතු කරපුවාම තමයි පුතේ එකතු කිරීම කියන එක එකතුව සංඛ්‍යා එකතු කරනවා කියන්නේ ඔය ඔක්කොම එකතු කරනවා හරි මං හිතනවා තේරෙන්නේ නැති කියලා හරි ඝන කරාමුව මෙතනින් අපි ඝන කරාමුවට සමු දෙනවා සමු දෙනාට ඔයාලා මතක තියාගන්න ඕනේ හරි ඔයාලා මතක තියාගන්න ඕනේ හරි ඉතින් ඒවා එකතු කරා හරි 10ක් ආපු ගමන් ඒක ගලවලා එකක් විදිහට මෙයා පැත්තට ගන්න 10ක් ආපු ගමන් ගැලවුවා එහා පැත්තට එකක් විදිහට ඒක ගන්න මේක තමයි මතක තියාගන්න මතක නෙවෙයි ඒක මොලේ මොලෙන් කරන්න ඕනේ හරි එහෙනම් පුතේ දාන්න මාත්‍රිකාවක් පූර්ණ සංඛ්‍යා එකතු කිරීම දැන් ඕ මල් කියන හරි වල කරන් දෙන්න පූර්ණ සංඛ්‍යා එකතු කිරීම පූර්ණ සංඛ්‍යා එකතු කිරීම पूर्ण संख्या तमें एक तो करानी अरे भाग संख्या ने भाग क्या ने देखा हमारा ही पांच देखा हमारा कट पांच देखा हमारा कितने प्रभाव किधर ये वाले भी पूर्ण संख्या हाँ देखा जाने तूने विषित तूने जाने हाथर विषित तूने जाने सी है मेरे को पूर्ण संख्या दसम संख्या भाग संख्या ये वाले भी पूर्ण संख्या तमें पूर्ण संख्या एक गिरी में मातृकावाद दागन दागन पूर्ण संख्या एक गिरी में अरे उन्न दें मां एक करान में तमाई आम ने दिए हाय मामा किये ना दाहा तूने कटे दोला हाथ के कुछ कर ला पेनन हाय किये ना मां दाहा तूने कटे दोला हाथ के कुछ कर ला बरानी किया नहीं वाला हिते नो था लाई नहीं මම බලන්න මම ඒවා හිතෙන් හදලා බලන්න හරි ඉතින් මම දැන් 13 කට එකතු කරන්න කිව්වේ 12ක් පුතේ හා එකතු කරන්න තමයි යන්නේ හරි මම මේක පියවරෙන් පියවරට එකතු කරලා පෙන්නන්න හරි මේ තියෙන්නේ සංඛ්‍යා දෙක පුතේ සංඛ්‍යා දෙක තමයි මේ තියෙන්නේ හරි මම පුතේ මේ දෙකේ වෙන වෙනම එක ස්ථානයේ දස ස්ථානයේ ලියා ගන්න හරි මේ දස ස්ථානයේ මෙතන ලියනවා එක ස්ථානයේ මෙතන ලියනවා එක ස්ථාන දස ස්ථාන අගේ ලියමු හරි දස ස්ථාන ඔයාලා මොනවද කියන්නේ දැන් දස ස්ථානයේ අගය එක ස්ථානයේ අගය එක ස්ථානයේ අගය හරි පුතේ ඔන්න දාගත්තා හරි එක ස්ථානයේ අගය දස ස්ථානයේ අගය මම නිකන් ලියාවි නිකන් ඇඳගත්තා හරි ඔය වගේ ඇඳගත්තා ඔයාලට තේරෙයි කරද්දි මොකද්ද සර් කරන්න යන්නේ මොනවා කියන්නේ හරි මොනවා කියන්නේ මම ලියන්න වෙලාව දෙන්න හරි 13 කියන මම ඉස්සෙල්ලා මොකද කිව්වේ සංඛ්‍යා එකතු කරද්දි ස්ථාන ඔක්කොම එකතු කරන්න ස්ථාන කියන ඔක්කොම අගයන් අගයන් ස්ථානි වටිනාකම් ස්ථානි හරියට වදින මොකද්ද ස්ථානි ඇති වටිනාකම් ඔක්කොම එකතු කරන්න එතකොට මම කියනවා මෙන්න මේ එකේ වටිනාකම කියලා දහය මතකද මෙන්න මේ තුනේ වටිනාකම 3යි මේ එකේ වටිනාකම 6යි 10යි මේ දෙකේ වටිනාකම 2යි එහෙනම් මේ තියෙන්නේ දසස්ථානයේ අගේ මෙන්න මේ සංඛ්‍යාවේ දසස්ථානයේ අගේ වටිනාකම විතර වටිනාකම මෙතන වටිනාකම කියලා ගන්න හරි දසස්ථානයේ වටිනාකම කීයද 10යි එක ස්ථානීය වටිනාකම 3 හරි එතකොට 10යි 3යි එකතු වෙලා තමයි 13 ඇවිල්ලා හරි දස ස්ථානීය වටිනාකම 12යි 10යි එක ස්ථානීය වටිනාකම උදේ කීයද 1යි 2යි දැන් පුතේ අපි ස්ථාන තියෙන මෙන්න මේ සංඛ්‍යා දෙකේ තියෙන ස්ථාන ඔකුගේ වටිනාකම් ටික හොයාගන්න හරි 13 10 කුයි 3 2 එකතු වෙලා තමයි හැදෙන්නේ 12 හැදෙලා තියෙන්නේ अवलाक
තුනයි දෙකයි එකතු කරලා මෙතන ඉඳා. හරි. 10යි 10 එකතු කරලා මෙතන ඉඳා. 10යි 10 කියන පුතේ ආ 20යි. 10යි 20යි. ඒව එකතු කරලා ගන්නවානේ 10යි 20යි 30යි කොහොමද? 10යි 10 එකතු කරලා 20යි. 3යි 2යි එකතු කරොත් 5යි. හරි. ආ දැන් හරි. මේ දෙක වෙනම එකතු කරා. මේ දෙක වෙනම එකතු කරා. හරි. එතකොට හතරේම මේ හතරේම එකතු වුණා. ආ මේ දෙක එකතු කරා නම් හරිනේ පුතේ. ආ 20යි 5යි 25යි. ඒ කියන්නේ 13යි 12යි ඇදිලා තියෙන්නේ. ආ මේ ඔක්කොම මෙන්න මේ 1යි 2යි 3යි 4ම එකතු කරනවා. හරි. ඒකම අපිට ගන්න පුළුවන්. මේ දෙක වෙනම එකතු කරලා මෙතන ලියනවා. මේ දෙක වෙනම එකතු කරලා මෙතන ලියනවා. මේ දෙක එකතු කරා. හරි. ආ දැන් මේ දෙකයි එකතු කරා වගේ තමයි මේ දෙක එකතු කරා කියන්නේ. තේරුණාද වැඩි? ආ 25යි පුතේ. 25යි. ආ ඇත්තටම බලන්න 25 ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඔච්චර දුර යන්න ඕනේ නෑ නේ. 3යි 2යි 5යි 1යි 1යි 2යි දැක්කද වැඩි 3යි 2යි 5යි 1යි 1යි 2යි හරි මෙච්චර කරන්න ඕනේද මෙච්චර කරන්න ඕනේ නෑ නේ වැඩි හරි පුතේ ලියා ගන්න ඕක ආන් දැන් ඔන්න ලියා ගන්න වෙලාව දුන්නා ඔන්න ලියා ගන්න වෙලාව දුන්නා දැන් ලියා ගන්න දැන් මම ලියා ගන්න කියපුවාම ස්ටොප් කරලා තමයි ලියන්නේ හරි එතකොට දැන් ස්ටොප් කරගන්න ආ දැන් ලියා ස්ටොප් කරලා ලියා කියන්නකොට මම ඇහෙන්නේ නෑනේ හරි හරි මම හිතනවා වෙලාව ඇති ස්ටොප් කරලා ලියා ගන්න මදි කට්ටිය හරි මම මොන්න මගනවා මම දැන් තව සංඛ්‍යා දෙකක් දෙනවා එකතු කරන්න තව සංඛ්‍යා දෙකක් දෙනවා එකතු කරන්න මොකක්ද දන්නවද දෙවෙනි එක හරි දෙවෙනි එක කියලා ලියලා හරි ලියන්න ඇලියන්න ආ ප්‍රශ්නාංක දෙක දාගන්න ප්‍රශ්නාංක දෙක දාගන්න මේක ලියලා ඉවර වෙලා ප්‍රශ්නාංක දෙක දාන ලියනවා 100 100 නෙවෙයි 17ට එකතු කරන්න ඕම් බලා ගන්න තියෙන්නේ. ඔයාලට දෙනවා වෙනම කරන්න දෙනවා. හරි. ආ 17ට එකතු කරන්න තියෙන්නේ පුතේ සංඛ්‍යා දෙක මල් ලියනවා 22ක්. හරි. ආ එකතු කරන්න කියන එක මෙතනින් දාගන්න. අවුලක් නැහැ. හරි. ඇත්තටම උත්තරේ දාන්න ඕනේ මෙතන. හරි. ඉරි දෙකක් ගැරුවා. හරි. ඉරි දෙකක් කරගන්න. හරි. මෙතනින් උත්තරේ එනවා ඉරි දෙකයි. 17 කියන එකේ දසස්ථානේ ඔක්කොම එකතු කරන්න දෙයක් නැහැ. දසස්ථානේ වටිනාකම ආ 10 ඒවා එකක් කියන්නේ 10යි. මෙතන නම් ආ 10 ඒවා දෙකක් නම් 20යි හරි තේරුණානේ ආ මේ හත තමයි එක ස්ථානයේ වටිනාකම එක ස්ථානයේ ඉලක්කම හත වටිනාකමත් හතම සම්බන්ධයි මේකේ ආ එක ස්ථානයේ ඉලක්කම මේ තියෙන්නේ දෙකමයි ආ වටිනාකමත් දෙකයි මේ දෙකේ වටිනාකම ආ දස ස්ථානයේ 10 ඒවා දෙකක් 20යි ආ මම මේ දෙක වෙනම එකතු කරනවා 10යි 20යි 30යි 7යි 2යි 9යි 30යි 9යි පුතේ 30 මේ වුණානේ මම මේ දෙක වෙනම එකතු කරා මේ දෙක වෙනම එකතු කරා ආ මේ පොඩවල් දෙක එකතු කරා හරියටම කියනවා නම් මම කරේ මොකද්ද මේකයි 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 ඔක්කොම එකතු කරා එකපාර මේ වගේ වැඩක් නේ කරේ මම මේ දෙක වෙනම එකතු කරලා ගත්තා මේ දෙක වෙනම එකතු කරගත්තා ඇයි වැරද්ද ආ මෙහෙම තිබ්බා කියන්නකො දෙක දන තුන දන දෙක දු හරි ආ මේ ටික එකපාර එකතු කරන්න දෙකයි දෙකයි හතරයි හතරයි තුනයි හතරයි හතරයි දෙකයි නමයි මම මේ දෙක වෙනම එකතු කරලා මේ දෙක වෙනම එකතු කරනවා 4යි එකතු කිරීම මේ දෙක වෙනම කරා 5යි 5යි 4යි ආ 9යි ආ මං කරා මේ ටික ඔක්කොම එකට එකතු කරන්න නැතුව මේ දෙක වෙනම එකතු කරා මේ දෙක වෙනම එකතු කරා මේ දෙක එකතු කරා 39 ආ බලන්න පුතේ මේක දිහා හොඳම වෙයි හරි මේ මේක ගන්න මෙච්චර දුර යන්න ඕනේ නැහැ ආ 7යි 2යි 9යි 1යි 2යි 3යි
අතයි දෙකයි එකතු වෙලා තමයි 9 වෙලා තියෙන්නේ. එකයි දෙකයි එවිලා තියෙන්නේ 3. ආ දැන් ලියා ගන්න. දැන් දා ගන්න නෝට් එක. දැන් දා ගන්න නෝට් එක. ඔයාලට පුතේ දැන් 3 වෙනි පාඩම ඉවර වෙන්න යන්නේ. දැන් පේපර් එකක් දෙනවා ඒකින් පාඩම් කරලා ඉන්න ඕනේ. ගණන් හදන්න ඕනේ. පාඩම් කරලා හරියන්නේ. हरियाणा මේක ස්ටොප් කරලා ලියා ගන්න. එතකොට ඕන තරම් වෙලා දිනු පුතේ. හරි. ආ දැන් ඕම් මම කරා. ඕම් මම මැකුවා. හරි. දැන් මේ ක්‍රමයට මම එකක් දෙනවා ඔයාලට හදන්න. මම එකක් දෙනවා ඔයාලට හදන්න. හරි. ආ තුන්වෙනි ප්‍රශ්නේ හදන්න 72 43 දැන් ගාන දුන්නා 72ට 43ක් තමයි එකතු කරන්නේ මේ මම හදපු ක්‍රමයෙන් හදන්නේ මම හදපු ඔයාලා නිකන් 72 මම දන්නවා ඔයාලා දන්නවා කියලා හරි උනාට සරුපව මේ විදිහට හදන්නේ හරි පොටු ගාලා අපරාධනේ නේ මේ විදිහට හදන්නේ ඒක උඩ ඔයාලට වෙන්නේ මොකද්ද කියලා තේරෙනවනේ පුතේ හරි ගාන හදන මේක නෙමෙයි වැදගත් හරි ඇතුලේ ඇත්තම මොකද්ද මේ වෙලා තියෙන්නේ හරි ඒක දැනගන්න හරි ඔන්න මං හදන්නේ හරි ඔයාලා ස්ටොප් කරලා හදා ගන්න හරි මොකද දැන් මං හදන්නේ මම ඔයාලා හැදුවට පස්සේ තමයි කර්ග එක බලන්නේ හරි ස්ටොප් කරලා බලන්න දසස්ථානේ වටිනාකම දසස්ථානේ ඉනත්කම දැනගන්න එපා හද තමයි දසස්ථානේ වටිනාකම නම් 70යි එක ස්ථානේ වටිනාකම 2යි මේකේ දසස්ථානේ වටිනාකම කීයද 40යි 40 දසස්ථානේ වටිනාකම 40 එකස්ථානේ වටිනාකම 3යි. ආ මම මේ දෙක වෙනම එකතු කරනවා. හරි. ආ 2යි 3යි 5යි 70කුයි 40කුයි එකතු කරන්න ඕනේ. 70වට 30ක් එකතු කරනොත් 100යි. 40ක් එකතු කරනොත් 110යි. 100යි. ආ 110යි. ඇත්තට මේක ආකෝ බින්දුවයි 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 4යි 7යි 4යි 11යි. එහෙනම් මේ 4 කෙලින් එක තිබිලා අනෙක් එක මෙහෙන් තියෙනවා. තේරෙනවානේ? ආ දැන් 110යි 5යි 10ද 115යි. එක ස්ථානයේ කෙලින් එක ස්ථානයේ හරි 115නේ. ආ. බොහොම තමයි ඉන්නේ. හරි. එක ස්ථානයේ කෙලින් එක ස්ථානයේ. දස ස්ථානයේ කෙලින් දස ස්ථානයේ. මේකේ 10 ස්ථානයේ නැතුනට මේක තියෙනවා. ඒ කියන්නේ ඊළඟ සංඛ්‍යාව වෙන කෙනින් තමයි මේක තියෙන්නේ. එන්න මේ හරි. එක දෙලින් තමයි මේක මේ 2යි 3යි කියලින් තමයි 5. තේරුණාද වැඩි? තේරුණානේ වැඩි. ඔයාලා හරියට මම හිතනවා හරියට කියලා. හරි? දැන් පුතේ ඔච්චර දුර දිග යන්න ඕනේ නැහැ නේ ගණන් හදන්න. හරි? තේරුණනේ 2යි 3යි 5යි 4යි 7යි 4යි 11. හරි? මේක දාගන්න. හදපු නැති කට්ටිය දාගන්න ටක් ගන්න. ටක් ගාලා දාගන්න හදපු නැති කට්ටිය. පූර්ණ සංඛ්‍යා එකතු කිරීම තමයි අපි මේ කරගෙන යන්නේ. අදපු නැති කට්ටිය දාගන්න කට්ටාල ඉක්මනට දාගන්න. හරිද? හරි ස්ටොප් කරලා දාගන්න. හරි. ස්ටොප් කරලා ඉඳලා දාගත්තේ නැත්නම් මේ මම මගදී දාගන්න බෑ සර් බණින්න එපා මට. හරි. ස්ටොප් කරගන්න. ස්ටොප් කරලා දාගන්න. හරි. ඔන්න දැන් මම ඒකෙන් පොඩ්ඩක් ඔයාලා විස්තර හරින් යන්නේ. හරි. මුඩ
අන්න දැන් අර කොච්චර බාරට වගේ නේ කරේ ඔයාලා හතයේ නේ දැන් අය කියන්නේ ලොකු කන්න හරි පළවෙනි ප්‍රශ්නේ බලන්න ඕන මං කරන්නේ කරන්නේ නැහැ හරි 13යි 14යි එකතු කරන්න කිව්වම ඉතලා මේකත් කියලා දෙන්නම් මෙහෙම නේ දෙන්නේ 13 එකතු කිරීම 14 කියලා දෙනවා ඕකේ උත්තරේ වන්නේ එතකොට පුතේ අපි මේක ලියා ගන්න ඕනේ 13 ලියා ගන්න හරි ඊට පස්සේ 14 ලියන්නේ කොහමද එක ස්ථානයේ කියලින් එක ස්ථානේ නේ මේක එක ස්ථානේ මේකත් එක ස්ථානේ හතර ලියාගත්තේ දස ස්ථානයේ කියලින් දස ස්ථානේ ලියාගෙන මෙන්න මේ යට තියෙන පුතේ යට වම් පැත්තේ මෙන්න මෙහෙම මොකද්ද කරන්න කියලා ලියන්න ඕනේ එකතුනේ කරන්නේ එකතු කිරීම කියලා ලියලා ඉරක් දහලා එන උත්තරේට ඉනි දෙකක් දාන්න හරි එන උත්තරේට ඉනි දෙකක් දාන්න හරි කොහොම මං එකතු කරන්න යන්නේ හරි එකේව ඉස්සල්ලාම එකතු කරන්න. මේ පැත්තේ එකේ. හරි. එකේව 3යි එකේව 4යි කියද? 4යි 3යි 7යි. එකේව 7. මෙතන 10 ඒව 1යි 10 ඒව 1යි. 10 ඒව 1යි. හරි. 27යි. දැක්කම හරි ලේසි. දෙවෙනි එකක් කරමු බලන්න. දෙවෙනි එකක් මම කරනවා. කරන්නේ නැහැ දැම්ම කරන්නේ නැහැ. 15ට එකතු කරන්න තියන අපතේ 72. හරි 15ට එකතු කරන්න කියන 72 කොහොම මං කරනවා හරි 15යි ලියාගත්තා 5 කෙනින් 2 ලිව්වා 1 කෙනින් ලියන්නේ 4 හරි එකතු කිරීම දාගත්තා ඉරි දෙකක් ගැව්වා මේ දෙකක් ගැව්වා 2ට හදන්න ඉස්සලම එකතු කරන්න මොකද්ද මේ පැත්තටම යන්න මේ පැත්ත මොකක්ද තියෙන්නේ එක ස්ථානයේ තමයි එකතු කරන්න සර් දස ස්ථානින් නම් මට ආසයි මේ පැත්ත නම් එකතු කරන්න මේ මෙහි ඉන්න 7යි එහෙම එකතු කරන්න හරි दहाई मेन मे दुलाहा हरी गणक राम दादी हर
හයයි හතරයිනේ එකතු කරන්න පුතේ 10 ඒව හතරකුයි 10 ඒව හයකුයි 10 ඒව හතරකුයි 10 ඒව හයකුයි ආ 10 ඒව 10ක් 10 ඒව 10ක් කියන්න බෑ 10 ඒව 10ක් කියන්න බෑ 10 ඒව 10ම එහාට අරන් යන්න ඕනේ මෙහා පැත්තට හොදා හරි ආ 10 ඒව 10ම අරන් යනවා ආ මේ කියන්නේ 10 ඒව 10 කියන්නේ 10 ඒව 10 වෙනකොට ආ 100යි කියන්නේ 1යි 1යි 10 ඒව 10 කියන්නේ එක බෝලයක් ඉන්නා නේද? ඒ එක බෝලේ තමයි මේ දෙන්නේ. හරි. ආ 1යි 0. එච්චර හිතන්න දෙයක් නැහැ. 4යි 0යි 4යි 6යි 4යි 6යි 10 කියන්නේ ඉන්නේ පුතේ. ඉන්නේ 10. හරි. දකුණු පැත්තේ තියෙන ඉලක්කම තමයි මෙන්න මේ කෙලිය. හරි. ආ 10 වුණා. නැත්තම් 10ම ලියනවා. මේක මෙහෙම ලියන්නේ කියලා හිතන්නකො. 10 මෙහෙම මෙහෙම ලියන්නේ. හරි 10 ලියන්නේ. හැමතිස්සෙම මෙන්න මේක කෙලිය තියෙන්නේ එක ඉලක්කම. ඒ කියන්නේ බිඳුව තමයි මේ කියන්නේ. ඊළඟට දැන් දාගන්න ඕනේ දැන් ලියා ගන්න දැන් ලියා ගන්න තේරුම් ගන්න ලියන්න පුතේ මොනවා හරකා වගේ නින් අරක් වගේ ලියන්නේ හරි තේරුම් ගන්න හරි බුද්ධිමත් මිනිස්සුනි ඔයල්ල කියන්නේ නේ ඔයල්ල එකේ ජින්රාදි කට්ටිය ඉන්නවා නේ කොහොමද බුද්ධිමත් කට්ටිය ජින්රාදි ඔයල්ල කියන්න හොඳයි නේ තව ඉස්කෝල වල ඉන්නවා මම ඒ දෙක විතරයි දන්නේ හරි මොකද ඉස්කෝල හරි ඒකින් දා ඔයාලා ඉස්කෝලේට ලැජ්ජ කරන්න එපා ඉස්කෝල පාසල් වලට ලැජ්ජ කරන්න එපා ඔයාලා තේරුණාද ඒක නිසා හරියට වැඩේ කරන්න හරි හරියට වැඩේ කරන්න හරි මේක මේ ඉතර කල් මම ආ වීඩියෝ දාන්න නැහැ පොඩි හරි වීඩියෝ දානවා හැමදාම හරි වීඩියෝ දානවා මේ දැන් ඔයාලට මම කරන්න නැතු ඉන්නේ ඒකයි මට කියන්න ඕනේ හරි මේ සිග්නල් හදාගත්ත ගම මම වැඩේ කරනවා පොඩි වැඩේ ආයේ කලින් වගේම යනවා අපි හරි මම දැන් මේ සෙනසුරාදා පන්ති අපි නැතුනාට ඒකටත් මම වීඩියෝ එකක් දානවා ඒකට ඒක වෙනුවට මම සතියේ දවසක එක්ක පන්තියක් කරනවා ගණිතේ පන්තිය හරි නැත්තම් වීඩියෝ එකක් හරි දානවා හරි වීඩියෝ එක කියලා වෙනසක් නැහැ ඔයාලට හොඳයි මේක සමහරක් වෙලාවට වීඩියෝ වලින් මේ ඔන්ලයින් කරද්දි මුදේ කැඩෙනවා හිර වෙනවා හරි එහෙම එකක් තියෙනවා දැන් මේක එහෙම දෙයක් නැහැ මේක දැන් අප්ලෝඩ් කරනවා ඔයාලා හැමෝටම එක විදිහට තමයි පේන්නේ හරි හරි දාගන්න ඕක මේ කයිවාරු වහන්න නෙමෙයි ඕක දාගන්න අයිවාරු ගහන්න එපා හරි මේක දාගන්න ඉක්මන දාගන්න කියන්නේ මොකද්ද ආ 13යි 14යි ලිව්ව ඔයාලා හදන්න ඕනේ දැන් බලන්නේ දැන් හරි 15යි 72යි ලිව්ව ඔයාලා හදුවා මම දැන් කියලා දුන්නානේ කපාර දැන් ඔයාලා දාන විතර ලියාගෙන හදපු හැටි ඕන පොඩ්ඩක් අමතකු වෙනවා වගේ නම් බලන්න පුළුවන් නැත්තම් හදන්න බැරි නැත්තම් මේ එහෙම හදන්න එපා එහෙම අපිට තේරුමක් හරි 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 ඔයාලට වෙලා මදි නම් දැන් ස්ටොප් කරගෙන ලියාගන්න මම දැන් ඕක පටන් ගන්න යන්නේ. ඊළඟට ඔයාලට ගණන් පහක් දෙන්න. ස්ටොප් කරලා ලියාගන්න පුළුවන් නේ? ස්ටොප් කරලා ඕන වෙලාවක ලියන්න. දැන් ගණන් පහක් දෙනවා මම පුතේ. හරි? ගණන් පහක් දෙනවා. ගණන් පහම හදන්න තියෙන්නේ. හරි? ඔන්න පළවෙනි දා. ඔයාලට මේ ප්‍රශ්න දෙන්නම. ප්‍රශ්න. හරි? 22 ට එකතු කරන්න තියෙනවා 33. හරි? මම ඒක ඒ විදිහටම දෙනවා. හරි? දෙවෙනි ප්‍රශ්නේ 47 ට එකතු කරන්න දෙනවා 62 හරි අමාරුනේ මේ පොඩි මේව හරි තුන්වෙනි ප්‍රශ්නේ 33ට එකතු කරන්න දෙනවා 10 හරි එකතු කිරීම හරි 4 73ට එකතු කරන්න දෙනවා 74 එකතු කරන්න මේ එකතු කිරීම හරියට ගන්න ඕනේ මේ ඉර හරියට ගහන්න ඕනේ යටින් උත්තරේට ඉනි දෙකක් ගන්න හරි පස්වෙනි ප්‍රශ්නේ දෙනවා 152ට එකතු කරන්න කියනවා 220ක් සංඛ්‍යා තුනක් ආව හයවෙනි එක දෙනවා 724ට 634ක් කරන්න බලන්න කරන්න බලන්න විනාඩි ප්‍රශ්න 6යි විනාඩි 6යි හරි ප්‍රශ්න 6ට මම විනාඩි 6ක් දෙන්න කරන්න බලන්න
හරි දරු හරි ආ ඔයාලා හැදුවේ නැහැ කියන්නේ ඔබ දැන් දැන් හැදුවේ නැත්තම් ස්ටොප් කරගෙන හදන්න දැන් මම ගරන්ටි කතා කරන්නේ ස්ටොප් කරා හැදුවා ඒක ලිවලා ආයෙ වීඩියෝ එක දාන්න එතකොට හරි එතකොට සර්ව කරගෙන යන්න ඔන්න මම දැන් කරගෙන යනවා හරි මට මේක දැන් ගාප් වෙලා ගත්ත පුතේ වීඩියෝ එකට ගාප් මේ මේකත් අප්ලෝඩ් කරන්න ඕනේ මම මෙගාබයිට් ගන්න හරි ධාරිතාවය වැඩි වෙනවා වීඩියෝ එක. එතකොට ඔයාලටම තමයි ඩේටා කපාගෙන හරි බලන්න. ඒනම් ගැබේ නැහැ YouTube free නේ පුතේ. හරි. ඒක පැකේජ් එක දාගන්න. හරි. ආ ඕන් දැන් මං හදේ. හරි. දෙකයි ඉස්සලාම යන්නේ මොකද්ද? එක ස්ථානෙක නා මේ පැතුම් දී නිකන්. එක ස්ථානෙට ගියා. ආ එක ස්ථානයේ දෙකයි. ඒ කියන්නේ එකේ ඒවා දෙකුයි එකේ ඒවා තුනකුයි. ආ දෙකයි තුනයි කියද? පහයි. හරි. ආ මෙතන ආ 10 ඒවා දෙකයි 10 ඒවා තුනයි. ඒ 10 ඒවා පහයි 10 ඒවා පහයි කරපොලේ තියෙනවා 10 ඒවා තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ එකයි හරි 7යි 2යි 9යි 6යි 4යි 10යි 10 එක මං කිව්වා 10 එහෙම දානවා හැබැයි 6යි 4යි කෙලින් කියනෝනේ බින්දුව පුතේ හරි ඇයි ඒ ආ 6යි 4යි කියන්නේ 10 යන්නේ 10 ඒවා 10 10 ඒවා 10 කියන්නේ 100ක් කියන්නේ ආ 100ක් 100ක් 3යි බින්දුවයි 3යි 3යි 1යි 4යි එතන බලන්න 3යි 4යි 7යි 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 ආ මෙතන පොඩ්ඩ බලන්න 7යි 7යි නම් 14යි 10 ඒවා 14ක් කියන්නේ පුතේ 10 ඒවා 14ක් කියන්නේ 10 ඒවා 10ක් වෙන් කරපුවම 100යි ආ 100කුයි 10 ඒවා 4යි ආ 10 ඒවා 4 මෙතෙන් දැම්මා අනික 100 මෙතෙන් ගියා එකල හිතන්න ඕනේ 7යි 7යි 14යි හැබැයි 7 දෙලින් කියන්නේ 4 එතකොට මේ සංඛ්‍යාවල ස්ථාන දෙකයි එකතු කරලා ආපු සංඛ්‍යාවේ ස්ථාන කීයක් තියෙනවද ස්ථාන තුනක් තියෙනවා ස්ථාන තුනක් හරි ආ 2.2යි 2යි ආනේ සංඛ්‍යා තුනකට 2.2 2ට මොනවත් වෙලා නැහැ 2ට මොනවත් කරලා නැහැ එහෙනම් ආ 2 හැමම තියෙනවා 2ට බිංදුවක් 1 3ක් 2කින් බිංදුවක් අඩු කරත් අවුලක් හරි 2.2යි 2යි 5යි 2යි 7යි මේ පහ මොනවද ආ 10 ඒවා පහකුයි 10 ඒවා දෙකුයි 10 ඒවා හතයි. ආ මෙතන 1යි 2යි 3යි. එතන නම් 100 ඒවා 1යි 100 ඒවා 2යි 100 ඒවා 3යි. හරි. ආ 4යි 4යි 8යි 3යි 2යි 5යි 7යි 6යි කියන්නේ. 7යි 6යි නම් 13යි නේද? 7යි 6යි නම් 13යි. 13 කියන්නේ කොහොමද? 10ක් 3. ආ 3 ගේන් තමයි 6යි 7යි 6යි 7යි 6යි දැන් අපි කරා හරි දැන් අපි ඒක හරි හරි මම ලියාගන්න ඉක්මනට ලියාගන්න එකතු කිරීම කරලා අඩු කිරීම කරන්න ඕනේ හරි දෙදීමයි ගොඩ කිරීමයි තියෙනවානේ මම මේකට තව අමතර වීඩියෝ තව වීඩියෝ එකක් දානවා පුතේ අපිට සෙනසුරාද කට් උනානේ හරි සෙනසුරාද කට් උනා ඒකෝ සෙනසුරාද එකට වීඩියෝ එකක් දැම්මම නම් හරි මේ අද ඉරිදානේ පුතේ හරි අද ඉරිදා එක තමයි මේ හරි හරි මම මේක හිතේ සමහරක් විතර සිග්නල් තියෙන්නත් පුළුවන් හරි ඒ කියන්නේ මම අදනේ කරන්නේ හරි ඒක වැඩි හිතන්න පුළුවන් මම දැන් මේ නැත්තම් හරි වීඩියෝ එක බලලා වැඩේ කරගන්න ඕනේ හරි හයි පුතේ එහෙනම් ඔන්න මම නැකුවා ස්ටොප් කරලා මේ ඔයාලට ඕන තරම් වෙලා ලියන්න පුළුවන් හරි මම දැන් පොඩි වැඩක් කරන්න යන්නවා හරි මම දැන් පොඩි වැඩක් කරන්න තමයි යන්නේ දැන් ඉස්සල්ල එකතු කරපු ඒවා ඔක්කොම නිකන් 10ට වැඩි ඒවා වෙන්නේ නැද්ද මේ පැත්තෙදි තමයි 10ට වැඩි ඒවා ඕම් බලන්න මොකද මම කියන්නේ හරි ඕම් මම ලොකු ගානක් ලියන්නේ හරි මොනවත් බල ලියන්නේ නැහැ දැන් හරි දැන් තියෙන්නේ බලාගෙන ඉන්න වෙලාව 278ට එකතු කරන්න කියනවා පුතේ හරි මල් ටික ලොකෝට ලියනවා ඈත් කරලා හරි 340
තවයි ගානක් දෙන්න. හදන්නේ නැහැ. මම කියලා දෙනවා. හරි. ගණන් තුන හතරක් මම කියලා දෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට දෙන්න chance. හරි. මල් ලියනවා. 247යි. ඒකට එකතු කරන්න කියනවා. ආයයි. दहाँ
තව කියලා දෙන්න තාම තේරුන්නේ නැති කට්ටිය ඇති නේද තව ටිකක් කියලා දෙන්න හරි දාගන්න බලන්න ඔක නෝට් එකට දාගන්න ඔක නෝට් එකට දාගන්න හරි දරු හරි මම හිතනවා හරි ඇති කියලා හරි මම එහෙනම් ස්ටොප් කරලා ගියාගෙන ස්ටොප් කරා ගියා හරි මම එහෙනම් මාතන හරි ඊළඟ තව එකක් කරන්නම් කොහොමද හරි තව එකක් කරන්න හොඳට තේරෙන්න හරි ආර 1475 එකතු කරන්න ඕනේ මම කියන්නම්කෝ 6 4 2 ආ එකතු කරන්න හරි ඕම් එකතු කරා හරි එකතු කරන්න තමයි දෙන්නේ හරි ඔන්න බලාගන්න හරි ඉස්සල්ලාම යනවා ආ එකේව මම දැන් ලියන්නේ එකේව 10ව ඒව ලියන්නේ හරි දැන් ඔයාලා දන්නවනේ මේ තියෙන එකේව මේ තියෙන 10ව 100ව 1000 එතකොට 5යි 6යි එකතු කරපුවාම කීයද 11යි ආ 5යි 6යි එකතු කරපුවාම 11 අන්න 11යි ආ එක ලියාගත්තා මෙතන 11යි 2යි ආ ඉතුරු එක මෙහෙන් ලියා දකුණු පැත්ත එක මෙතන ලියුවා ඉතුරු එක මෙතන ලියුවා හරි ඒසි ක්‍රමය දැන් කියන්න හරි මම දැන් කියලා දුන්නා මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම වෙන්නේ මොකද්ද ආ 1ේව 5කුයි 1ේව 6කුයි එකතු වුණාම 1ේව 11යි එකේව 11ක් කියන්න පුළුවන්ද බෑනේ ඒ ස්ථානෙක එකේව 11ක් කියන්න ආ එකේව 11 කියන්න පුළුවන් එකක් විතරයි ඉතුරු 10 ආ මේ තියෙන 10 ගොඩක් මොකද මෙතන 10 වනේ තියෙන්නේ හරි ආ එහෙනම් මේ 10යි මේ 1යි ඒ වටිනාකම මෙතන එක 1යි මෙතන තියෙන කාර වටිනාකම කීයද 10යි දැන් හිතන්නේ වැඩි හරි අර විදිහට ලේසි කමෙන් හදන්න 5යි 6යි 11යි දකුණු පැත්තේ ගාලිවා වම් පැත්තේ ගා උපිතාවට ලියන්න හරි මේ තුන ලියන්න එකතු කරන්න. ඊට පස්සේ 100 ඒවා. 1 ධන 7 ධන 4. 7යි 1යි 8යි 8යි 4යි නම් 12යි. 12යි. 12ෙන් 2 මෙතන ලියනවා දකුණු පැත්තේ. ඊතුරු එකක්. ආ. එකනේ වැඩි ලේසි නේද? ආ. 1යි 4යි 5යි 5යි 7යි කියද? ආ ඒක ලියගම 1 ධන 4 ධන 7 තමයි ඊළඟට එකතු කරන්න. ඒ බේන්. හරි. 100 ඒවා නේ. 100 ඒවා. 1යි 4යි 5යි 5යි 7යි කීයද 5යි 7යි 12යි 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 කීයද ලියන්නේ 2 ලියාගත්තා ඉතුරු එකා ලියනවා මෙතන හරි ආ 4යි 1යි 5යි 5යි 2යි 7යි ආ මුත් දැක්කනේ වැඩි හරි හරි ලේසිද මේ 5යි 6යි 11යි ආ 11ෙන් මේ එක ලියාගත්තා එකක් ඉතුරු කරා ඒක මෙතනට දැම්ම එකක් ඉතිරි කියන්නේ කියන්නේ එහෙම එකක් තියාගෙන යනවා කියද්ද කියන්නේ හරිනම් මේ මොකද්ද මේ 10 ගොඩක් 10 ගොඩක් ආ 10 ගොඩවල් එකතු කරා මේ ටික 10 ගොඩවල් 12න් 10 ගොඩවල් දෙකක් මෙතන කියලා ආ එක 10 ගොඩක් මෙතන ලියාගන්න මේ කියන්නේ 10ව 10ක් මෙතන හරි 10ව 10ක් කියන්නේ 100යි 10 ගොඩවල් 10 ගොඩක් ලියාගන්න මේ ගොඩවල් 10ක් කියන්නේ 100ක් ලියාගන්න ආ 100කුයි 400කුයි 700කුයි මේ ඇත්තම එක දෙන්නේ හරි ආ 1යි 4යි 7යි 12යි පුතා 2 ලියාගත්තා 1 මෙතන ලියාගත්තා ආ 1යි 4යි 2යි කීයද 5යි 2යි 7යි මම දැන් ඔයාලට කියන්නේ හරි අරව කියන්නේ ඇත්තටම වෙන්නේ ආ 5 11යි ඒක දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්නානේ මෙතන 10 ගොඩවල් 12ක් තියෙනවා මේ 10 ගොඩවල් වලින් 10 ගොඩවල් 10ක් මෙතනට අරන් යනවා 10 ගොඩවල් දෙකක් විතරයි මේකට තියාගන්නේ ධන කරා මුලින් හොඳට ගැනුවයි ටික නේ පුතේ හරි 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 ආ දාගන්න දැන් දාගන්න දාගන්න දැන් දාගන්න හරි හරි මම හිතනවා දැන් යම් කිසි මට්ටමකට හොඳට තේරෙන්නේ නැති කියලා දැන් ධන 3 4ක් කියලා දුන්නානේ මම හිමීට හරි හරි දරු प्रश्न
හතරයි 309 හරි ආ එකතු කරන්න තමයි දෙවෙනි ප්‍රශ්නේ 392යි 150 හරි 150 දෙකයි තුන්වෙනික වෙනවා 73යි 69යි හරි හතරවෙනි එක දෙනවා 2923යි 9209යි එකතු කරන්න පස්වෙනි ගාන දෙනවා 4203යි 7928යි එකතු කරන්න එකතු කරන්න තමයි තියෙන්නේ දරුවෝ එකතු කරන්න තමයි හරිනම් හරි දාගන්න. වැරදිනම් අදාගන්න. මොලේටත් දාගන්න.
නමයයි තුනයි ආ 12යි 12න් දෙක විතරයි කියන්නේ ආ ඉතුරු එක ආ මෙතන ඉඳලා 7යි 1යි 8යි 8යි 6යි 8යි 6යි 14යි 14න් 4 මේ පැත්තේ දාගත්තා එක මෙතනින් දානවා එක දාලා ඒක ආ මෙතනින්ම දාගන්න මේ පැත්තේ සංඛ්‍යා නැත්තා ආ ඒ එක මෙතනින් දාගන්න හැබැයි 6යි 7යි කියන්නේ 4 විතර හරි ආ මුදල මගේ කියන්න හතයි හයයි එකයි කියද මේ එකයි හතයි අටයි හතයි හයයි 14. ඒ 14ම ලියන්නේ නැහැ. 14ේ 4 තමයි ඒකෙන් ලියන්නේ. ඉතුරු එකන මේ පැත්තට ළමයි මේ සංඛ්‍යා තිබ්බනම් උඩින් දාගන්න. හරි. හරි. මොන්ද මේක හරි. 9යි 3යි. 9යි 3යි 12යි 12යි. දෙක විතරයි කියන්නේ එක මෙතන. එකයි දෙකයි තුනයි උඩට නින්දුවක් එකතුනම තුනම තමයි දන්නේ. හරි. එතකොට මොනවද දාන්නේ නැහැ ඉතින් නෑ තමයි ඉතින් මෙතන 13ක් වගේ આવවත් උනන් එතන නෑ. දැන් කියලා දෙයක් තුනයි. එතකොට එකක් දෙන්නේ එහෙම නෑ. හරි. දැන් හොඳට දැක්කනි. මම හැමදිස්සෙම එකක් අරන් ගියේ නෑ හරි. ආ 9ට වැඩිය වැඩි වුණොත් තමයි තරයි යන්නේ. 9යි 2යි 9යි 2යි 9 10 11යි. 11න් එක දැම්මා. ආ මෙතන දෙකයි එකයි තුනයි තුනයි නමයයි කියද 12යි 12න් දෙක දැම්මා ආ එකක් අරන් ගිල්ල වැඩක් නැහැ ඇයි මේතර සංඛ්‍යා නම් ඒක එහෙමම දානවා හරි හරිද 5 වෙනි ගාන හරි අන්තිම ගාන 8යි 3යි 8යි 3යි 11යි 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 ආ දකුණු පැත්තේ එක අදා ගන්නවා වම් පැත්තේ එක මෙතන දරනවා හරි එකයි බිංදුවයි ආ එකයි ආ ඒ එකයි මේ දෙකයි තුනයි හරි අරයි යන්න නෑනේ අරයි යන්න නෑ කොහොමද දෙකයි නමයයි කියලා මෙයයි 11යි 11යි දෙකයි නමයයි එකතු කරපුවා 11යි 11න් එක ලියාගත්තා ආ මේකක් කරා හරි 7යි 4යි 1යි තමයි එකතු කරන්නේ නැත්තම් 1යි 4යි 7යි තමයි එකතු කරන්නේ 1යි 4යි 5යි 5යි 7යි කියද 12යි පුතේ 12න් දෙක ලියාගත්තා ඉතුරු එක අරන් යන්න ඕනද මෙහි සංඛ්‍යා නැති හින්දා ආ මෙහෙම දාගන්න හරි 12යි 12යි හරි පුතේ ආ අංගාන්ට හරි වදා ගන්න හරි වැරදි බලා ගන්න හරි දරුවෝ හරි ලියාගත්ත නැති කවුරු හරි ඉන්නවනම් ලියාගත්ත නැති කවුරු හරි ඉන්නවනම් ස්ටොප් කරලා ලියාගන්න හරි දැන් ඔයාලට එකතු කිරීම පුළුවන් හරි දැන් ඔයාලට එකතු කිරීම හොඳටම පුළුවන් හරි එතකොට දරුවෝ එකතු කිරීම යටතේ ඔයාලට තියෙනවනේ එකතු කිරීම යටතේ ඔයාලට අභ්‍යාසයක් තියෙනවා දරුවෝ एक दें करान नोने हरी दें वाला एक करन दें करान नोने आधे इवर करान नहीं के तो बट वाला लेसी ने बुते आधे इवर कर भाम लेसी इन्दु अभ्यास आंके किया ना अब टिकिंग अभ्यास आंके किया हरी बुते दें लिया ना बुते मात्र का वक्त लिया ना पूर्ण संख्या वकीन पूर्ण संख्या वकीन ඊට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාවක් අඩු කිරීම
අනේ පුතේ දැන් එකතු කිරීම ඉවරයි දැන් දැන් එකතු කරලා ඉවරයි හරි එකතු කිරීම ආය ඔයාර එක්ස්පර්ට් ලයින් එකේ හරි හොඳටම දන්නවා දැන් තියෙන්නේ පුතේ අඩු කිරීම හරි ඔයාලා පුතේ දැන් කරන්න ඕනේ හරි දැන් නෙමෙයි ඔයාලා ගෙදරින් දැන් එකතු කිරීම ඉවරයිනේ හරි ඔයාලා කරන්න ඕනේ 24 පිටුවේ තියෙනවා පුතේ 24 පිටුවේ තියෙනවා 3.1 අභ්‍යාස 3.1 අභ්‍යාසය කරන්න ඕනේ හරි දරුවෝ තේරෙනවද 3.1 ඈ 3.1 අභ්‍යාසය කරමු पूर्ण संख्या අඩු කරනවා ඊට වැඩිය පොඩි එක හරි හරි ඇත්තම කිව්වොත් මම පොඩ්ඩක් කියන්නේ ඔයාලා ගෙදරට පුතේ තාත්තා ගේනවා ටොපි 25 හරි තාත්තා ටොපි 25ක් ගෙනා හරි එතනින් පහක් ඔයා කන පහක් ඔයා කෑම හරි තාත්තා 25ක් ගෙනවා ටොපි ආ එතනින් පහක් ඔයා කෑම ඉතුරු ටොපි ගාන කීයද 20 කොහොමද කියුවේ ආ 25 අඩු කරා 5 20 දැන් කරේ මම තව උදාහරණයක් කියන්නම් ආ එතකොට මේකට වැඩිය මේක පොඩි වෙන්න ඕනේ අඩු කරන්නේ මේකට වඩා මේක කුඩා වෙන්නේ මේක තමයි පූර්ණ සංඛ්‍යාව කියන්නේ ඊට වඩා කුඩා එකක් ආ පූර්ණ සංඛ්‍යාවක් අඩු කිව්වා හරි තව එකක් කියන්නම් ඔයා කඩේට අරන් එනවා රුපියල් 20ක් හරි मुदलाई මුරුක්කු දෙකට 10ක්. එතකොට 20ෙන් 10ක් අඩු කරපුවාම තමයි 10ක් යන්නේ 10 අඩු දෙන්න. එතකොට ගණ මේ කඩවල වල බඩු ගද්දි හැම අඩු කිරීම එකතු කිරීම හැම වැදගත් වෙනවා කියලා පේනවා නේද? හරි. ආ දැන් ඔයාලට අඩේ බඩු ගිරන්න එහෙම පුළුවන් නේ. එහෙමයි කියලා ඔයාල කඩවල දාගෙන බඩු ගිරන්න ඕනේ නේද? නෑ නෑ. ඔයාල එහෙම කරන්න ඕනේ නෑ. ඔයාල හොඳට ඉගෙනගෙන හරි. හොඳ හොඳ තැන් වලට ඕන තරම් තියෙනවා ලංකාවේ. අම කියෙන්නේ 10 ඒවා දෙකි 10 ඒවා එකක් අඩු කරපුවම 10 ඒවා එකක් ඒ කියන්නේ 10යි හරි ආ 10 ඒවා එකක් ඒ කියන්නේ ඇත්තටම මෙතන වටිනාකම කීයද එකේ වටිනාකම 10යි හරි ආ 12යි එහෙනම් 25න් 13ක් අඩු කරපුවම 12 ආ පළවෙනි එක දාගන්න ඉස්සෙල්ලාම
එකේ ඒව අඩු කරනවා ඊළඟට 10 ඒව තමයි අඩු කරන්නේ දා ගන්න බලන්න හරි කරමු. ඔන්න මන් දෙවෙනි එකට එනවා. හරි. ඔන්න මන් දෙවෙනි ගානට එනවා. නැකුව ඈ. මේ ඔයාලා ලියන්න වෙලා මාත් නැහැ. ස්ටොප් කරලා පොඩ්ඩක් වීඩියෝ එක පස්සට දැම්මම ස්ටොප් කරලා ලියන්න. හරි. දෙවෙනි ගාන. හරි. දෙවෙනි ගාන දෙනවා. හරි. මම කරන්නේ ඔයාලා ලියන්න නැහැ. ඔයාලා ලියන්න දෙනවා. 322 211ක් අඩු කරන්න. හරි ගරු. දැන් මම යනවා 3 වෙනි එක. ලියන්න වෙලා මදි නේද? එහෙනම් පොඩ්ඩක් ස්ටොප් කරගත්තා ලිව්වොත්. හරි. ස්ටොප් කරගත්තා නේද? හරි. 3 වෙනි එක. හරි. 425 203 අඩු කරන්න කිව්වා. මොම් බලා ගන්න. හරි. ඉස්සලාම යන එක ස්ථාන. හරි. ආ එකේ ඒවා පහකින් එකේ ඒවා තුනක් යන. පහකින් තුනක් ගිහම කීයක් ඉතුරුද? දෙක ගලියාද. හරි. දෙකකින් බිංදුවක් අඩුවර. අඩේ. ඒ මොකක්ද මේ? දෙකකින් බිංදුවක්. දෙකට මං කියන දෙකට බිංදුවක් එකතු කරා. දෙකකින් බිංදුවක් අඩු කරා. ආ එකම තමයි පුතේ. දෙකට මොනවත් කරේ නෑ වගේ. හරි. දෙක අඩු කිරීම බිංදුව කියන්නේ දෙකයි මතකයිනේ දෙක එකතු කිරීම බිංදුව කියන්නේ ආ ඒ දෙකයි මතකයි කලින් දරා ඔය කලින් දරා හරි හරි මේකද මේක ඇලිවල දැන් ඉනවා සියස්ථාන සීඒවා හතරකින් සීඒවා දෙකක් ගියපුවාම ආ සීඒවා දෙකක් ඉතින් ඒ කියන්නේ 200ක් තමයිනේ
उत्तर एकस्थाने के लिए एकस्थाने दिए नुन्ने दशस्थाने के लिए दशस्थाने दिए ये वो मैंने कहा क्या है देवजी आरसीए तीस पाहन अड़करण्डो होने देसीय तुना अरे तुम ही कहाँ ने देदास तूने अड़करण्डो होने निदास नमस्य तुमे अनुकरणोने तुंसिय देका तुंसिय देका अतरे वनीक आरदास पानसिय अनुवे अनुकरणो अदन बड़ा नारी पहाड़ देना नारी पहाड़ देना अदन नारी पहाड़ देना है कटवी नारी हदन्यान्य हदन्यान्य
අඩුකරන්න තමයි තියෙන්නේ හරි ඉස්සලාම බලමු සලකුණ මොකක්ද කියන්නේ සංකේ ආ අඩු කිරීම තියෙන්නේ හරි ඕක අඩු කර 4න් 3ක් 1යි 4න් 2ක් 2යි දැන් වැඩි හිතන්නේ නැහැ හරි දැන් දන්නවනේ 5න් 3ක් 2යි 3න් බිඳුව ආ 3න් බිඳුව 3යි නේ පුතේ හරි මොනවද වෙන්නේ 4න් 2ක් 2යි හරි නම් හරි දාගන්න හරි 3න් 2ක් තුනෙන් දෙකක් එකයි බිඳුවෙන් බිඳුවක් ආ බිඳුවක් තියෙනවා බිඳුවක් අඩු කරගන්න නැත්තේ නෑ නේ බිඳුව නම් හරි 9න් 3ක් 9න් 3ක් 6යි 6 2කින් ආ මොනවද නැහැ 2කින් මොනවද ආ ඒ දෙක එහෙම නෙවෙයි එතන කිව්වොත් මෙතන බිඳුවක් තියෙනවා එරුන් නැතුණාට මෙතන බිඳුවක් එතකොට 2 බිඳුව ආ 2 අඩු කිරීම බිඳුව කියන්නේ बिंदु එතන මොකද මේක බිඳුවයි දෙකයි දෙකයි මේක බලන්න මේ දෙක එකතු කරපුවාම මේකෙන් හරි 3 2 5 0 3 ආ 3 1 2 4 අනේ වැඩි හරිද කියලා බලා ගන්නත් පුළුවන් බං 3 1 4 2 2 4 ආ හරිද දැන් ආය අඩු කිරීමට යන්නේ හරි මම එකතු කිරීමකුත් කරා ඒ උත්තරේ හරිද කියලා බලන්න බිඳුවෙන් බිඳුවක් ආ බිඳුවෙන් බිඳුවක් කියව ඕන සංඛ්‍යාවකින් බිඳුවක් ගියපුවාම ඒ සංඛ්‍යාව එන බිඳුවේ බිඳුවක් කියොත් බිඳුවම තමයි හරි 9න් 3ක් 6යි 5න් 4ක් 1යි 4 මෙතන බිඳුවනේ තියන 4ම තමයි හරි 5න් 5ක් ආ 5ක් තියෙනවා දොඩංගෙඩි 5ක් තියෙනවා පහම කෑවා ආ එකක්වත් නෑ 5න් 5ක් බිඳුවයි 9න් බිඳුවක් 9 තියෙනවා බිඳුවක් අඩු කරලා ආ මොනවත් වෙන්නේ නෑ 9 අතරෙන් තුනක් එකයි. හරිද උත්තරේ කියලා බලන්න. බිඳුවයි 5යි 5යි. 9යි බිඳුවයි ආ 9. 3යි 1යි 7. හරි. ආ දාගන්න හරි වැරදි දාගන්න ඉක්මනට. ඉක්මනට දාගන්න හරි වැරදි. හරි. ඉක්මනට දාගන්න. තව චූටි කොටසයි තියෙන්නේ. හරි. අන්තිම ටික යන්න. අන්තිම ටික යන්න. ඉක්මනට දාගන්න හරි වැරදි. මට දාගන්න හරි හරි වෙලාව මදි නම් ආ ස්ටොප් කරගත්තා දැන් හරි එනම්ම බගනවා නිකුවා හරි ඔන්න දැන් අන්තිමේ අඩු කිරීමේ අන්තිම එකට එන්නේ හරි අඩු කිරීමේ අන්තිම එකට තමයි එන්නේ අන්තිම කොටස හරි අන් දෙන්නම්කො මෙහෙම එක මෙහෙම ගානක් දෙන්න හරි පොඩි ගානක් දෙන්න යන්නේ හරි පොඩි ගාන හරි 3100 නෑ කිසි ගාන පොඩි ගාන 27 හරි 27 අඩු කරන්න කියනවා පුතේ 10 නමයි හනන්නේ 24 වැඩිය කුඩයින් දානමයි ආ හොඳට බලා ගන්න දැන් හරි හොඳට බලා ගන්න හරි හොඳට බලා ගන්න හරි ඉස්සල්ලාම අපි යනවා 1ව හරි ආ 1ව 7කින් නේ 1ව 7කින් අඩු කරන්න తీරනවා 9ක් 1ව 7කින් 9ක් අඩු කරන්න බෑනේ එතකොට මොකද කරන්නේ ආ මේ පැත්තේ තියෙනවා 10යි ගොඩක් ගේනවා පුතේ නේද හරි මෙතනින් එකක් ගලවලා මෙහාට ගිරොත් මොකද වෙන්නේ 10ක් 10ක් නේ ඇයි මෙතන එකක් ගලවලා මෙතනින් ගෙනාවොත් එහෙම 10ක් වෙනවා ඇයි ආ මෙතන තියෙන 10 ගොඩවල් 10 ගොඩවල් කියන්නේ ආ එක වටිනාකම 10යි හරි මේ දෙකේ වටිනාකම 20යි ආ 20ෙන් එකක් තමයි ගියේ 20 එකක් 20 නේ දෙකෙන් එකක් කියන්නේ ආ ඒකේ 10යි අතන මේ දෙක කියන්නේ මොකද්ද 20 නේ පුතේ ආ ඒ දෙකෙන් එකක් ගෙනාවොත් ආ 10ක් තමයි මෙහාට හරි ඒ 10යි මේ 7යි කීයද 17යි පුතේ
ඔන්න ඔය 150 අඩු කරන්න වගේ තමයි තියෙන්නේ නේද හරි
වැඩිය හිතන්නේ නැහැ. උන් ආයෙ කියලා දෙනවා. හරි. තිබ්බේ මොකද්ද? ආයෙන් එකක් ගියපු හින්දා පහක්. හරි. මෙතනින් එකක් ගේනවා මෙහාට. එතකොට 10ක් ගේක. මෙතන 10 ඒවා 10ක්. 10ක් කියන්නේ 10 ඒවා 10ක්. ඒක ඔක්කොම අගේ කීයද? 15යි. මේ කියන්නේ 10 ඒවා 15කින් 10 ඒවා 9ක් අඩු කරන්නේ. උත්තරේ කීයද? 15න් 9ක් ගියපුවා. ආයයි. ආයයි. දැන් මෙතන කීයක් තියෙනවා? දැන් එකක් ගත්තා. මෙතන තියෙන්නේ දෙකයි. දෙකෙන් එකක් එකයි. හරි. 5න් 6ක් 9යි. 5න් 6ක් 9යි නෙවෙයි. 5න් 6ක් බෑ. මෙතනින් එකක් ගත්තා 15යි. 15න් 6ක් 9යි. හරි. මෙතන තියෙන්නේ 5යි. 5න් 9ක් බෑ. ඒකින් තමයි මෙහෙන් එකක් ගත්තා 15න් 9ක් හයයි. හරි මෙතන තිබ්බේ 3 මෙහාට එකක් ගත්ත හින්දා දෙකක් වුණා. දෙකෙන් එකක් එකයි. හරි. දෙකෙන් එකක් එකයි. ඇත්තටම වෙන්නේ මොකද්ද උන්නේ? ඇත්තටම ඇතුලින් බැලුවොත් කියන එකක් ඇතුලට ගිහිල්ලා බැලුවොත් පහෙන් නමයක් බෑ. එකේ ඒවා පහකින් එකේ ඒවා හයක් අඩු කරන්න බෑ. ඒ ගිහින් තමයි 10 ගොඩක් ගේනවා මෙතන. 10 ගොඩක් ගේනවා පුළුවන්. 10 කුයි 5 කුයි 15ක් තියෙනවා මෙතන. 15න් 6ක් 9යි. 15න් 6ක් 9. ඒක ඉවර. එතකොට මෙහෙන් එකක් ගෙනෙමු කිව්වම මෙතන 10 ගොඩවල් 5ක් තියෙනවා. හරි? 10 ඒවා 10 ඒවා ගැන මම කියන්නේ දැන් නේ. 10 ඒවා 5ක් තියෙනවා මෙතන. ඒකින් 10 ඒවා 9ක් අඩු කරන්න. ඒක කරන්න බෑ. ඒකින් තමයි මෙතනින් 100 ගොඩක් තමයි ගේන්නේ. 100ක් තමයි ගේන්නේ. ඒ කියන්නේ 10 ගොඩවල් 10ක්. 10 ගොඩවල් 10ක්. හරි? 10 ගොඩවල් 10 කින් 10 ගොඩවල් 5ක් වෙයි. එතකොට 10 ගොඩවල් 15ක්. 10 ගොඩවල් 15කින් 10 ගොඩවල් 9ක් අඩු කරොත් 10 ගොඩවල් එනවා 6ක්. හරි? ඒක ඉවර. දැන් මෙහාට එකක් ගෙනිත් තියෙනවා. මෙතන දෙකයි. 100 ගොඩවල් දෙකකින් 100 ගොඩක් අයින් කරොත් 100 ගොඩක් තමයි ඉතුරු වෙන්නේ. හරි. හරි පුතේ. දාගන්න ඕක. දාගන්න. වෙන විදිහට දාගන්න. දැන් වැඩි හිතන්න නේතුව තණ්හාල හදන ක්‍රමය කියලා දෙනවා. හරි. ওই 10 ගුණවල් 100 ගුණවල් එච්චර හිතන්න ඕනේ. හරි. ඔන්න බලන්න හදන බේසික් ක්‍රමය දැන් කියලා. හරි. බේසික් ක්‍රමයක දැන් යන්නේ. හරි. ඕම් බලන්න. 3245 අඩු කරන්න කියනවා. 1366ක්. හරි. ඕම් බලා ගන්න. හොඳට බලා ගන්න. අඩු කරන්න පුළුවන්. හරි. 5න් 6ක් බැ. 5න් 6ක් බැරි හින්දා මේ මෙතනින් එකක් ගේනවා. ඒක මේක ඉස්සරහින් තමයි ලාවට යන්නේ. හරි. මෙතන 5නේ තියෙන්නේ පුතේ. හරි. 5ට මෙහෙන් එකක් ගේනවා. ඒක මෙතනින් එකක්. මෙතන එතකොට කීයද තියෙන්නේ? 1යි 5යි. 1යි 5යි කීයද? 15යි. දැන් තියෙන්නේ 15න් 6ක් අඩු කරන්න. 15න් 6ක් කියපම 9යි. හරි? දැන් මෙතනින් මෙහාට එකක් ගෙනිච්චාම මෙතන 3යි තියෙන්නේ. 3 තියෙන්නේ. හරි? මෙතන ලොකු ලක්ම 3. හරි? එතකොට 3න් 6ක් අඩු කරන්න බෑ. හරි? මම මෙහෙන් එකක් ගේනවා. 13. එහෙනම් එකක් ගෙනකොට 13යි. මෙතන එකක් වෙනවා පුතේ. 13න් 6ක් ගියපම කීයද? 13න් 6ක්. 7යි නේ. 7යි පුතේ 13න්. හරි එකක් ඉවර. දැන් යනවා මේකට. හරි. මේක දැන් තියෙන්නේ 1යි පුතේ. 1න් 3ක් බෑනේ. බැරි අවස්ථාවේදී තමයි අපි එහා පැත්තෙන් ගේන්නේ. බැරිලා නම් 5න් 3ක් කර පුළුවන්. හරි. 1න් 3ක් බෑ. ඒකින් තමයි මෙහෙන් එකක් ගේනවා. හරි. දැන් තියෙන්නේ කීයද? මෙතන 1යි තිබ්බේ එකක් ගෙනවා. එතකොට 11යි. 11න් 3ක් කීයද? 11න් එකක් ගියපුවම නම් 10යි. 10න් 2ක් 8යි පුතේ. 8යි. හරි. දැන් මෙතනින් එකක් ගෙනාවු හින්දා මෙතන ඉතින් කීයද අරුව? 2යි. 2කින් එකක් කීයද? 1යි. 1යි. හරිද සර් මේක හැදුවා බලමු. මේ දෙක එකතු කරපුවම මේක එන්න ඕනේ හරිනම්. හරි. 9යි 6යි 15යි 5යි 1ක් ඉතින්. 1යි 7යි 8යි 8යි 6යි 14න් 4යි 1ක් ඉතින්. 1යි 8යි 9යි 9යි 3යි 12යි 12යි 2 එකක් ඉතින්. 1යි 1යි 1යි
अभ्यास इतर टीके अड़क्रीम पटाला अड़क्रीम दिखम कर देवनी හරි දැන් ඕක ස්ටොප් කරගෙන හදන්න පුතේ ස්ටොප් කරලා හදාගෙන යන්න එතකොට සර් ඊළඟට පටන් ගද්දි ඔයාලට වැඩේ කරන්න පුළුවන් ආ පස්වෙනි ගාන 800 න් 354ක් අඩු කරන්න බලන්න ඕකත් කරන්න බලන්න 800 354 හරි දැන් ස්ටොප් කරගෙන හදන්නේ හරි දරුවෝ ස්ටොප් කරලා හදන්න හරි එකල හැදුවට පස්සේ ආ මේක දැන් ඕම මම හදන්නේ ඒකයි මම කිව්වේ ස්ටොප් හදන්න වෙලාව මොන දිනා දැන් ස්ටොප් කරලා හදන්න හරි ඕම හදන්න යන්නේ හොඳට බලන්න ඉතලා මෙන්න මේ පැත්තේ ඉස්සන 9න් 4ක් 9කින් 4ක් යන්නේ 5යි වැඩි හිතන්න හරි ආ 9න් 9ක් 9කින් 9ක් කිව්වම බිඳුවයි බිංදුවකින් දෙකක් නම් බෑ බිංදුවකින් දෙකක් බෑ දෙකෙන් බිංදුවක් නම් දෙකයි දෙක අඩු කිරීම බිංදුව දෙකයි හැබැයි බිංදුව බිංදුවෙන් දෙකක් නම් බිංදුව එකතු කිරීම දෙක ආයෙත් දෙකයි අපි බිංදුව අඩු කිරීම දෙක නම් ආ පොඩි එකකින් විශාල එකක් අඩු වෙනවා නම් ආ මේ පැත්ත එකක් ගමු මේ පැත්තෙන් එකක් ගත්තම මෙතන කීයක් වෙනවද 1යි ආ මෙතන 1යි මෙතන බිංදුව 10යි දහයෙන් දෙකක් අටයි පුතේ මෙතන ඉතුරු එකයි එකෙන් බිංදුවක් එකයි ආ 1805යි හරි උත්තරේ හරියි දන්නේ නැහැ සර් ආ බලමු 5යි 4යි 9යි 9යි බිංදුවයි 9යි 2යි 8යි 10යෙන් බිංදුවයි එකක් ඉතිරි 1යි 1යි 2 හරි බලමු දෙවෙනි ගා හරි 5න් 8ක් අඩු කරන්න බෑ ආ මේ පැත්තෙන් එකක් ගන්න ගන්නවා එතකොට මෙහි 5ක් වෙනවා මෙහි 15ක් වෙනවා 15ෙන් 8ක් 8යි 8යි නම් 16 ඒ කියන්නේ 7යි 7යි දැන් මෙතන 5යි 5ෙන් 7ක් පුළුවන්ද 5ෙන් 7ක් බෑ ඒක හින්දා මෙහෙන් එකක් ගත්තාම මෙතන 15ක් වෙනවා මෙතන 2ක් වෙනවා 15ෙන් 7ක් 15කින් 7ක් අඩු කරන්න 8යි නේද 8යි 8යි 7යි 15 නේද
පහළවෙනි කතා කියපුවාම 8 හරි මෙතන 2යි දෙකෙන් දෙකක් කීයද ආ දෙකෙන් දෙකක් නම් බිත්තු 87යි උත්තරේ 87යි උත්තරේ හරි දැන් ඉන්න බලන්න මේක හරි වැරදි නම් හදා ගන්න මොලේට දා ගන්න මොකද්ද උනේ වැරද්ද කිව්වා හරි බුදු ආ 4න් දෙක 2යි ගන්න ලකින් දෙකක් නම් පුළුවන් ලොකු පොඩි එකක් ආ දෙක මෙතන බිඳුවකින් නමයක් බෑ ආ එතකොට ආ මෙහෙන් එකක් ගේනවා එතකොට මෙතන දෙකක් වෙනවා නේ පුතේ 10න් නමයක් 10කින් නමයක් ගියපම 1යි 2න් දෙකක් බිඳුවයි හරි දැක්කම තේරෙනවා 12 උත්තර හරි 9න් නමයක් 9ක් තියෙනවා ආ ටොපි නමයක් තියෙනවා 9න් මං කරා එකක්වත් නෑ බිඳුව හරි බිඳුවකින් නමයක් බෑ පුතේ ආ මෙතනින් එකක් ගන්නවා ආ 10කින් නමයක් එතකොට තියෙනවා ආ 9කින් නමයක් 1යි හැබැයි මෙතන දැන් තියෙන්නේ මෙහාට එකක් ගත්තනේ පුතේ දැන් තියෙන 8යි 8කින් නමයක් පුළුවන්ද 8කින් නමයක් බෑ ආ තව එකක් මෙහෙන් ගන්න ආ 18යි මෙතන එතකොට 2යි 18න් නමයක් 9යි දෙකෙන් බිඳුවක් 2යි හරි බලන්න හරියට කියලා 9යි 0යි 9යි 9 1යි 10යි 0යි 1ක් තිබෙන්නේ 9යි 9යි 18යි 1යි 19යි 9යි 1ක් තිබෙන්නේ 2යි 1යි 3යි හරි පුතේ හරි තේරුණ නැණේ මං කියපුවේ හරි එහෙනම් මේ දෙන්න එකතු කරපුවාම මේක එනවද කියලා බලන්න එහෙනම් අඩු කරලා හරි හරි මේන් වැදගත් එක මොහොම බලන්න හොඳට බලන්න බිඳුවෙන් 4ක් බැ ආ මෙතනින් එකක් ගන්න දෙකින් ගන්න නැහැ. එහෙනම් කියනවා එහා පැත්තේ කාට එකක් ගන්න ඕනේ. ආ. හතින් මෙහාට එකක් දෙන්න. හරි? දැන් 10යි. මෙතන තියෙනවා 6ක්. හරි? ආ මෙතන 10යි. ඊට පස්සේ ආ මෙතනින් එකක් ගන්න ඕනේ. හරි? මෙතනින් එකක් මෙහාට ගන්න. එතකොට ආ එක ටිකක් ලොකුවට ලියන්න කරන්නම් පුතේ. හරි? මේ ටික හරි වැරදි දාගන්න. මේ ටික හරි වැරදි දාගන්න. හරි? මම මකනවා. හරි? වෙලාව මතයන් ස්ටොප් කරලා ලියා ගන්න. හරි? बिंदु अड़क अनिवार्य मिहाड़ गण ඒ එකක් නෙමෙයි එකක් කියන්නේ 100ක් ආ 100ක් තාව කියන්නේ 100ක් කියන්නේ 10 ඒවා 10ක් පුතියා දැන් කියනවා මෙතන 10 ඒවා 10ක් හරි 10 ඒවා 10ක් හැබැයි මෙතන ඩ්‍රම් ගන්න ඕනේනේ ආන් ওই 10 ඒවා 10යි 10 ඒවා එකක් ඉල්ල ගන්නවා එතකොට මෙතන 10 ඒවා කීයද 9යි හරි දැක්කනේ ආ එතකොට මෙහෙන් එකක් 10යි 10න් එකක් මෙහාට ගත්තාම 10යි මෙතන 9යි ආ දැන් 10න් 4ක් 6යි මෙතන 9යි 9න් 5ක් 4යි මෙතන කීයද 6යි 6න් 3ක් 3යි 6න් 3ක් 3යි තේරුණාද වැඩි ඔන් ආයෙ කියලා දෙන්නම් ආයෙ පාරක් කියන්න ආයෙ පාරක් කියන්න නහගන්න ආයි පාරක් කියන්න මුද ගහගන්න හරි බිඳුවෙන් 4ක් අඩු කරන්න බෑ හරි ආ මෙතනින් එකක් ගන්නවා මෙයා මෙතනින් ගන්නත් නෑ එකක් එහෙනම් ආ මෙහෙ ඉඳන්ම අර ගන්න ඕනේ හරි මං කියනවා මෙතනින් එකක් ගන්න හරි ආ එකක් ගත්තාම එතන 10ක් හරි 10ක් ඔය 10න් එකක් මෙතනට ගත්තාම එතන 10ක් වෙනවා මෙතන 9ක් වෙනවා හරි ආ දැන් වැඩි හරි දැන් මෙහෙන් එකක් ගත්තාම මෙතන 6 වෙන්නේ හරි මෙහෙන් එකක් මෙහාට ගත්තේ ආ මෙතනින් ගත්තාම මෙහාට හරි නැතුව මෙතනින් මේ දෙකටම ගත්තේ නැහැ හරි
මෙතනින් මෙහාට ගත්තා මේකෙන් මෙහාට හරි ආ දැන් තියෙන 6යි 9යි 10යි 6යි 9යි 10යි හරි ආ 10ෙන් 4ක් 6යි 9ෙන් 5ක් 9ෙන් 5ක් දීපම් කියලාද අප 9ෙන් 5ක් 4යි 6ෙන් 3ක් 3යි 2 346 මම හිතනවා තේරෙන්නේ නැති කියලා අඩු කිරියුදු හරි දැන් එකතු කිරීමත් හරි පුතේ අඩු කිරීමත් හරි දරු හරි එකතු කිරීමත් හරි අඩු කිරීමත් හරි මේ වලට හදන්න දුන්න ගණන් ටික ඈ පස් වෙනි ගාන හරි මේක හරිද කියලා කොහොමද බලන්නේ සර් හරි බලමු 6යි 4යි 6යි 4යි 10ෙන් 0යි එකක් තියෙනවා හරි 1යි 4යි 5යි 5යි 10ෙන් 0යි එකක් තියෙනවා 3යි 3යි 1 7 700යි මේ දෙන්න එකතු කරපුවා මේක එනවා ඉතින් හරි හරි හරිද එහෙනම් ඔයාලා දැන් අඩු කිරීමක් පුළුවන් එකක් හරි පුළුවන් ඇතිනේ නේද දරුවෝ හරි එහෙනම් 3.2 අභ්‍යාසයේ පිටු අංක 27 3.2 අභ්‍යාස හරි ඒකත් කරන්න ඕන කලින් එකතු කිරීම යටතේ තියෙන්නේ 3.1 අභ්‍යාසයේ ඒකත් කරන්න හරි මං ඉගෙන ඕනේ එකතු කිරීමට යනකම් බැලුවා ඇදුව අභ්‍යාස ඔතේ තියෙන මම කියලා දුන්න ටිකක් ආයෙ හදන්න හරි නෝට් එක මං කියෝනේ සම්පූර්ණ කරගන්න හැටි හරි එහෙනම් පුතේ එකතු කිරීම අඩු කිරීම ඉවරයි හරි ඊට පස්සේ තියෙන්නේ අපිට ගුණ කිරීම සහ බෙදීම එකතු කිරීම අඩු කිරීමට වඩා මේ දෙක හරි ලේසි මේ දෙක හරි ලේසි හරි මෙන්න දැන් අපි කරේ අමාරු දෙකක් තමයි කරේ එකතු කිරීම අඩු කිරීම ලේසි කිව්වට ගුණ කිරීම බෙදීමට වඩා මොකද මේ අමාරු හරි ඒකින්ද අදට පන්ති වීඩියෝ එකකින් හරි දැම්මනේ පුතේ නේද වීඩියෝ එක බලලා හරි වීඩියෝ එක කියන්නේ හොඳයි වීඩියෝ මාර්ගයෙන් ගන්න හුඟක් සරලව ගන්නන්න නැත්තේ වීඩියෝ මාර්ගයෙන් එතකොට අනුභාග නිකන් ළමයිනුත් බලනවනේ නිකන් බලන්න පුළුවන් හරි ඒක නිසා තමයි වීඩියෝ නැත්තම් වීඩියෝ තමයි හොඳම කරන්නේ හරි වීඩියෝ තමයි හොඳම ඉගෙන ගන්න ඒ කියන්නේ පන්ති කාමරේට අමතරව මගේ පන්ති කාමරයෙන් පස්සේ ඔන්ලයින් වලට වැඩිය මේ වීඩියෝ දාලා වීඩියෝ ඔන්ලයින් තමයි ඒ වුණාට මේ විදිහට වීඩියෝ එකක් දාන එක හොඳයි හරි පුතේ එහෙනම් අදට පන්ති ඉවරයි අදට පන්ති ඉවරයි දැන් අද ඇවිල්ලා මම කලින් දවසේ report කරන්න මම කියන්න ඕනේ අද ඇවිල්ලා ඉරිදා නේ අද ඉරිදා කියලා බොරුවට කියන්න මම දැන් අත්‍තර මම මේ රෑ කරන්නේ මම හරි ඔයාලා තේරුම් නැති මොනව හරි දිනනවා නම් පුතේ හරි මට group එකට message එකක් දාන්න දැන් මේ දේ තේරුම් නැහැ ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න හරි එහෙම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ පුත් හරි දන්නේ නැති දෙයක් අහගන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ හරිද එහෙනම් කොතනම ආයෙ වුණත් හරි කොතනම ආයෙ වුණත් පරිස්සමෙන් ඉන්න